නව ආර්ථික දැක්මක් මේ රට ෝන ඉතින් මේ පාර්ලිමීන්තින්න කට්ටිය එයට මේ හට කරලා ගෙම්බෝල ලාහට ගැම්බෝකතු කරන්න වගේ කරයි කියලා රටට සුගතියක් වෙන්නේ මේ ගැතිව වෙනට ව ගමතිය පත් කරන්න පුළුවන් මේ ඇමතිකරින් වෙනනට ව ඇමතින පත් කරන්න පුළුවන් ඒ ගල්ලන්ට වරදාන වරපසාහ දෙන්න පුුවන් වේවි නමුත් රට සුගතියක් වෙන්න. නිසා එවැනි පියවරකට අපි පක්ෂක් හැටියට කිස්සේත්ම එකඟන. ග ගොබන්ගේ යෝජනාවලට සැහු කන්දී ල බේතුල ගොමිට සහනයක් ඇතිවේද මයි දම ආණ්ඩු අඩියක් පස්සට නොගත් එකක් කියන්නක බලන්න හැමේ එකක් මඩියක් ස්රාර්තියනව ගැසට් එක ගහනවා ටික කාලයක් ගිල පස්සට ගන්නවා හැබැයි එහෙම කරනකොට රටට විශාල හානියක් කරලා තමයි ආණ්ඩුව ගැසට් ගහන්නෙත් ගැසට ්‍රිවස් කරන්න දැන් පහුගේ අපේල් මාසි විසියවෙනිදා මෙවැනි ආකාරයේ තීන්දුවක් ගන්න කියලා. අපේට කෘෂිකරම මාත්‍යංශ කිව්වද. එන් ලදහරීන් කිව්වද ගොවියෝ කිව්වද නෑ. ජනාධපත්තුමාට ඔල්ලුවේ පහළ වෙච්ච සිතුවිල්ලක් අනුව රසානික පොහොර නවත්තන තීන්දුවක් ගත්තා. ඒක ආදිිනවගෙන සලකා බැලිවෙෙනේ. ඩොලර් හිඟයට පිළේමක් හැටියට එතුම දන්න දේ ක්‍රියත්ම කර ඇතමයි පොහොර ගන්නන එක වලක් වන එක. ඒකෙන් මොකද මේ වනකොට මහකන්නේ වී වගාව, එලවලු වගාව පළතුරුවාගාව බඩරුුවගාව සියල් අර්ු දෙරගීලා තියෙනවා. ස මේක දැන් අද පෝර දුන්නත් හෙටවුදේරිකාව කරන්න බෑ. අනිත් එක ආණ්ඩු විමක්ද කළේ මාස හතක් තිස්සේ රසායිනික පහර ගෙන්න්නන් අවසර දෙන්නේ නැතිය කියලා මහාගෝසාාවක් හදලා දැන් රසායිනික පහර ගන්න පුද්ගලික සමාගමට අවස තිල තිනවා. එතකොට මීට කලින් මේ ආණ්ඩුව කරපුදේ ගැන යම් සාධනීය විේචනයක් ඉදිරිපත් කරපුයට ආ්ඩුව දමාගාපු බෝලෙමු කද්ද. එගොලු දමාගැහවා මේ ගොලු රසායිනික සමාගම්මට නියෝජතයෝ කියලා. ආණ්ඩ ඇහවා වක්ගො රෝග හැදෙන්න්නේ පිකාරෝග හැෙන්නේ නේද පසේ ැඩැල්ලු නැත්තේ සමනල්ලු පියාම්බණය නැත්තේ සේරම රසායිනක පෝරණනිසා කියලා හැබැ දැමකදලාතිී. වැඩිමිලට වුවමනා තරං රසායිනික පෝරගෙන්න්නන්න පුද්ගලික සමාගම්මට අසරදිල තියනවා. අවසාන වෙලා තියෙන්නේ. ප්‍රමිතියක් ඇතුව රජයමගින් නිකුත් කරන ලද පොහොරටික නතර කල්ලති නවා පොහොර සසාහ ධර කපලතියනවා ප්‍රමිතියක් ඇති හෝ නැති පොහොර වැඩිමිට ගොවිිය අටන්න ආ්ඩුුව අවස්ථාවක් දරලදිලතියෙනවා. අවසානයේ අපට කියන්න තියෙන්නේ පොහෝර සමාගම්මොල පදේඩ් නටලා තියෙන්නේ මේරටේ ගොවිජනතාවත් ඒ උද්ගෝෂලට සහිදීපු ව්‍යාපාරවත් නෙවෙයි රජය කෘෂිකාර ඇමතිවරයා කෘෂිකාන් රාජ්‍යමතිවරයා කැමිනට මන්ඩලේ ඒ තමයි. හොර ස ගම්ම නියෝතිබොට පත්රතින්. සවසානයේද ගොවිය මත දැවන්ත පරක් පටවන පොහොර මිලක් අනාගත එනවා. ඒකින් අනිපත්තිෙන් පරිෝකයක් පීටට පත්වන ොකද ඊළඟ එලමෙන අවරුදු කාල වන කොට අනිවාර්මේ ආහාද්‍රවමල හ හිල යනවා දනුත් එරුල මිහිර කිිලතින්නේ. වීවලට ප්‍රශ්යක් කනවා හාල්හිගයක් කියෙනනවා. ඊට පස්ති බලාගන්න පුුවන් මේ ගත්ත ල්ල මොට්ටල තිීන්දවල් ප්‍රතිපඵල මොද තීන්ද ගන්න ජනත්පත්තු මාට යන්නේ එක විනාඩියක් වුණනාට එක රට අවුදු ගා ලපා පශ්ය ක ල තමයි අතරවෙන අපි හනවා ද ජනාපත්තුමාට මේ රසායනික පහොු උන්හිටිය අඩියේ තහනම් කරන්න එක රයින් තහනම් කරන්න උපදෙස්දීපු විශසඥෝ දැකෝ ද විසඥෝඇවිල කියන්න පාය අපි මේ තීන්දුව ගත්ත මේක නිසායි කියලා ඊළඟට මේ සම්බන්ධ ජාතති කාර සසාද බලා දම දැංවෝ කාරසාද බලකායි එක රැස්වනවාද එක ඒ පාලිමේතු මන්ත්‍රියුරන්න්නවා ඒ වි ශේසක්ඥෝ න්න දකොල් කවුරුදෑන ගොවිය බල ලිපට වට. බෝග කිය න්ේට දැන් හිමිරලා ආණ්ඩුව එකෙ වලාවට තීන්දු ගන්න රිවස් කරනවා රටක් මේ පාලනය කරන්න බෑ. මේ කණ්ඩයි පෙන්නුම් කළ තිය වෙනමක්කත්නෙවේ. ඔවුන් මේ රට පාලනය කරන්න අසමත් සහ මේ රට විනාශයට ඇදගෙන යන්න මහා විනාසකාරි කණ්ඩායමක් ෙස් තමයි මේ ඉතිහාසගතවෙන්නේ. තේනිසා දැන් ජනතාවිල්ලා හිටින්නේ මේ විනාශේ කඩිනමින් වක්ගන්න කොමද කියනෙක මික් ආයි යෝගොල්ලොත්ත එක යිහොඳදයක් නෙව. අපි ැන් ගමෙන් පටන්ගමු. ඒ ිරහන ගේයින් ගෙට යනකොට. කඩෙන් කඩේ යනකොට අපට මොලගැහෙන ජනතාව ආණ්ඩුවට ලුණුවම බුල්ලතුව කියනවා. තමන් දීපු චන්ද ගැන ඒ ජනතාව දැන් යසාගේ අපිට කියනවා. අපිඒ ජනතත්තක සාකච්චා කරන්න මෙර ගොඩගන්න පුළුවන් විසතු මප පිබඳව අපි විශවාසයයක් තියෙනවාමරට ගොඩගන්න පුලුවන් අපට දැන් ඕන මැතිවරණයක්. ආණ්ඩු මැතිවරණ ඇදීල ජනතාවගේ ජනමත එමසට ඕනි තම දෙදස්. නම ජනදපතිවන ද විසේ හමැතිව වරන්නේ නමතය තියනද කියල ආන්ඩුඩ පික්ෂා කරන නම් අඩුතර්මේ පලා සා චන්ද හරි පලත් න චද රි තැ අන්ඩෝන න්්ු හම ස දන ප ේන අන්ු චන්දොඩ බැයි නියම චද න්ඩු පත්ත නැත්ව තුක කරම න්න. එසපි කියන්නේ පුළුවන්නන් දැන් ජනමතය මසා බලන්න අපිට විශාස යඇතියෙනවා ජනතාව මේ ආන්ඩුට හොඳුඋත්තරයක් ලබාද. . හ කාලික ඇතිච මේ බඩු ශනය අක් ආර්සික ෝකන කොවි පස ගත ඉද ඇතිච ත්වත් කිය ඒ ත ජනතාව විල් හ දෙල ඒ නැ රජයට කෙටිකා මේ ප්‍රශ්නයේ සියල්ලටම හේතුව කොවි් නෙවෙයි. කොවිට කියන්නේ සෙම් ප්‍රතිශ්්‍යාවක් නං අපි අද මුහුණ දෙන්න මූලික ප්‍රශ්නය. පිළික් ඒ පිළිකා වෙනමුකුත් නෙවෙයි මේ ආණ්ඩුවේ ඉහල තලයේ සිදුවන දැවන්ත වංචාව නාස්තිය දූෂණය. කොවි නිසා ජනතාවට ි කරන්න සිද්දුව වන ඇන්ටිජෙන්න් කරන්න සිද්ධෝන ආණ්ඩුව ඒකෙන් ගසාකයම නතර කරේ නෑ. කොවිඩ් නිසා කියලා දැන් අපි රටේ ආහර අල්බුදුර නාණ්ඩුඩ අයිතියක් නෑ ඒගොවි ජනතාව ඉල්ලා හිටිය ොක්හරි පොහරගෙන දෙන්න කියලා ඒ ගේන චීන කාමනික පොහරින්. දියාව නෝ ුරයාවල්ලත් ගහ කෑවනම් මේ මොනවර්ගේ ආ්ඩුුවක්ද. අනිත්ත අපි දැක්කන ජනාධපතිවරයා තමන්ගේ වේදන් අඩුකරගන්නවා කොවි් නිසා කියලා. හට ඔන්ලයින් එකෙන් ආන්ත්‍රය කරන පුළ රැස්වම්මලටත් කණ්ඩායමක් කහදාගෙනොහූ යනවනි. ලෝකන සමහර නායකෝ. ඒවා තාක්ෂෙන් අමතනකොට අපි රට අගිමතිවරයා ජනාදරයන වැනි දවල්ලට ආන්ඩු වේද අඩු කලනෑ. ආණඩුවට වාහන කෙන්න්නේෙ අඩු කලනෑ. තිය එනිසා. ජනතාවට කොවිිත්නිසා පටිතරන්න කෙ තරුක් නෑ මො ජතාව පි තදරෙන තියනන්නේ අතික ලෝකම ොල ො තෙල්ිල වැඩි ලේ ඩු තෙමි ඩි කරන්න ො ෝකව ොල ගෑස් මල නේ ආන්ඩු ගෑස්මි වඩි කරන්නේ මේ ආණ්ඩුවේ ඉහළලතලේ සිදුවන දැවන්ත නාස්තියක් පංචාවක් දූෂණයක් තියෙනවා. ඒකට පිවරගන්නන්නේනෑ කිසි හොරෙ කල්ලන්නේ හොරකම නවත්තන්නේනෑ හොරාකාපු දේවට පවරගන්නවා වැෙනුවට ඒ ආරක්ෂා කරන නඩු විසික් වෙනවා. දැන් තියන්නේ මේ නඩු විසිවෙන කාලේ ඇත්තරම? දැන්රටේ නතාවර්ත ේරවා මේ කණ්ඩායිම බොරු කියල බල අරන්තියෙන්නේ තමන්ට ඉදිරීව අධිකරණය විභාගෙන නට්ටිගයින්කර ගන්න. ඒකට තමයි. ඊළඟට මේ මොනොහරි සිදියුවන ගණදනුල ගසාකෑම තමන්ගේ කප්පම ගන්න කොමිස් කුට්ටිය ගන්න ති ෙම ආණ්ඩුවක් මේ තියෙන්නේ මේ ගොලොත්ත එක් මයාල කිවට ලෝකව වද ප්‍රශයයක් කියල ලක වද ොලේ ප්‍රශ්යක්න මේ ලෝකම දන්නන ීද ම ව. අද ලෝකයේ ආර්ථික වශයෙන්. ො ති ට හට තමයි ලංකාවාර්තාාවවෙන්නේ. ලක පොත් වාර්තා ො ොට තිේද බඩු හඟියයක් ඇතිවනට පස්සෙද. රටේතිී නීති්‍රාත්ම කරලා බඩුවිඩට ගන්නවා මික් හදිසිනීතිය දාලා හFක දාලා හමුදාවදාලා කඩාගෙන පැන්ලා බඩු කොල්ල කන්න ගයාාට පස්සෙද. ලෝකටයි චිත්‍රයන්නේ මෙන්න මෙහේ ආර්ති හදිතත්වයක් කියලා. ඉති ආ ො සංචාර ග ගන්න ආඩ ො යෝගනාග. දම් මේ ඇවෙල්ලයි තමන්ගේ ඉතාම පටු සීමාවක් ඇතුළ හිතමින් වැඩ කරන අආ්ඩුවක් තම ජනාව කියකහර ඉන් රැවටු රවටනා මේ වගේ වට චන්ඩුකුත්නේ නිත්ක මේ තරන් දුර්ුවල පාලකයෙක් මේ රට ඇතිවේ කියලා ජනතාව හීනකින්වත් සිතනේ. රට ඇ සුරු ෂ ගෑල පිවල්ල දේශපාන වාසිගන්න කියන කතාන්ත ඒක මේ අර්ථමද්‍යයක් නෙමේ කියරමයි. සුළු සලු සිදුවීම් පාදකරගෙන ආණ්ඩු විරෝධයක් හදන්න අපිට උමනාවක් නෑ මොකද ජනතාව පීඩාවට පත්වෙන ඕන තරම් සිදුවී මේ ආණ්ඩු විසිං සපෙලා තියෙන්. මේ ආර්ථිකය ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්නය ජනතාව දන්දා පිඩාවට පත්තුලා තියනවා. ඉතින් කොරේ පිටට මරයකිව වගේ දැන් එක පැත්තකින් ගෑ සිංහයක් තිබුණ ඒ හිඟය. ගගේෑ සිල්රියයක් හොයාගන්න පෝලිමේදලා ගෑස් එකක් ගෙදැට කෙනවට පස්සේ ැ තැන්තැන්වල ගෑසින්ඩර් පුරනවා. ඒකෙන් සමහරය තුවා ලබලතියනවා මහිතනික මරණිකුත්තුවාර්තාාවලතියෙනක අරංචයක් තිෙනවා කොහොමුණත් රජයට වගකීමක් තියෙනවා ජනතාවට සපයන මේ ගෑ සම්බන්ධය නිසි ප්‍රමිතියක් පහවත් වගෙන නක. අපි දැක්කෙන මීට කල මේ විදිර ගෑ සිිල්දර පුරලයන හෝටල් ඇතුළෙ ද ගවල් ඇතුළෙද මෙම පුපුරනෝ අපි මීට කලින් දෙක නෑ. ආණ්ඩුව ඇමතුවරු කියන්න හදයි ගෑස් පුල්පුර්රණක සාමානධයක් කියෙර මද කතනායකතුමත් කියන මේ ගෑසිරට පුරණක සාමානධයක් කියලා. හබැ මීට කලින් අපි මෙහෙම එකදිකට සිදුවයි මහලා නෑද. අපි මේ ජනතායි මුක්ති පෙරමුණ නං මේ පාලිමේන්තුයි පක්ෂ යෝජනක මන්ත්‍රී ක්ඩායික් හැටියට මේ හැම සිදුවීම එල්ලෙන්න්නේ යන්නේ නෑ නමත් අපි ආ්ඩුවඩ කියන්නේ මේ අනතුරට පත්වෙන්න ජනතාවගේ ජීවිත. රාණ්ඩ වගකීමක් තියෙනවා මේ ගෑස්වල සංයුතයයම්ම නික් සිද්ධ කල තියනවද. ඒ සංයුතය නිසාද මේ පපුරන්න කියන එක පිළිබඳව නිසි පරීක්ෂණයක් කරලා එක ජනතාවට කියන එක සහ. ඒ අවධහනම වලක්වනනා කරන තීන්දුගන්නේ එක. එම නත්තා නිකාන් ජනතාවට විහිඩු සපයන් ආණඩුව කමන අනෑ කෝමත්තින් ගේෑසිල් රැපිපරන කො එකේක් යන පස්සෙෙන් ෙන්ෙන අප ෝමනක් නෑ ො මේ ආ්ඩු ඇතුලින් පපුරලතින්නේ. ආණඩ පිපරීම ඉඩට බරපතලයි. ස කොයිලායකක. දෙකරන ියට ික්කවදක් ලි දන්නේ තැන්කොහම මයිත්‍ර පල් ේසිේ මත්‍ය ලකන් දස් පින කට ෙලත්තවා පිපිරීම ගැන. ඔය වාසු දේවලා උදේලා ගම්ම විමල්ලත් කියන්නේ ආණ්ඩුවිපිරීම ගැන තෙ නිසාමේ ගෑස් නලයක් පරි සිටකට පුරණ ගැන්න අපි ලගන්න රතින්නේ ආ්ඩුව පුරලා තියන්නේ ඇත්තරට ආණ්ඩුව පුරණ රට පුරණ තැට පත්වරති අපිේ උත්සාකරන්ගන්නේ රට පුරණ ොක්කොගන්න ආ . ඒ සූදාන් ක්ඩාමතුලා ඉදිරි ආඩුවඳානයග. ද රට ඉස්සරහ තිබෙන්නේ පාරිිමේන්තු ඇතුළි ඔළුගෙඩි මාරු කරලා රට ගොඩදාන්න පුුව තත්වයක් නෙවෙයි. ආණ්ඩුවගෙනන කලකිරලා ඉන්න ආණ්ඩුවම පක්ෂවල කණ්ඩායමක් විපක්ෂයෙන් වාඩි කරලා ඒ විපක්ෂ කටයඇතුවෙලලා මහිදරජ පක්ෂ මත්්‍යය වට වෙන කෙන අගමැති කරගත්තාය කියලා. මේ ප්‍රශ්න උත්තරයක් කම් ෙෙන්න්නෑ මොකද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නියෝජනය කරන්නේ මේ ප්‍රශ්නවක් කියන්න ඕන අය. අද ආණඩු පක්ෂවාර්ල ඉන්නත් මේක් ප්‍රශ්නව කියන්න ෝ න අය විපක්ෂවාරලා ඉන්න බහුතරයක් මේ ප්‍රශ්නවක් කියයන්න න අයි.ඒ එනිසා ජාතික ජනබලවෙගේ ස්ථාවරේ වෙන්නේ ඔළුගෙඩි මාරු කරලා අලුත්තාණ්ඩුවක් හදලා ඉස්්‍රරාටයනයක නෙවෙයි ඇත්තරම මේ රටට නව ප්‍රතිපත්තියක් ඕන මේ රට මේ මේගේ අදා වලකට ඇද වැටමින් තියෙන වැටීමෝලක් වලා උඩට ගන්න පුළුවන් විදිහ නව දේශපාලන සංස්කෘතියක් නව ආර්ථික දැක්මක් මේ රට ඕෝන ඉතිං මේ පාලිමිීන් තින්න කට්ටියේ හටම හට කරලා ගෙම්බෝල ලාහට ගැම්බකතු කරන්නවාගේ කරයි කියලා රට සුගතියක් වෙන්නේ මේ ගැතිවෙනනට ව ගැමතින පත් කරන්න පුළුවන් මේ ඇමති කරෙන්ක්ව නොටුව ඇැතින පත් කරගන්න පුුවන් ඒ ොල්ලන්ට වර්ධාන වරපසාත්න්න පුළුවන් වේී නමුත් රටට සුගතියක් වෙන්න එනිසා එවැනි පියවරට අපි පක්ෂක් හැඩීර කිස්සේත් මේ එකඟන.